මාතාපිතෝප්ටා නංපොත්තදාරස්ස සංගෝතිතිේ. සඳහම් අසනු කැමතිේ කාරුණික වවාසනාවන්ත පින්වත්න්නේ. අදත් සෙනසුරාදා හිරු සඳහම් උදෑසෙනින් ඔබට වටිනා දහම් කාරණා කිහිපයක් වෙලාවෙ හැටියට පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මා මුලින් දේශනා කරපු මහා මංගල සූත්‍රය ඇතුළත් ගාතා පාති ඇහෙනකොට ඔබට සිහයට එන්ඩ ඇති මාතා පිතුූ උපට්ඨානං කියනකොටම අපි දන්නවා මාතා කියන්න අම්මා පිතා කියන්නෙ තාත්තා. අද, අම්මතාත්තා ගැ චුට්ටම චුට්ටක් මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්නට පුළුවන්.මකොද චුට්ටම චුට්ටක්කිවේ අම්මතාත්තගේ ගුණ මෙච්චරයි කියලා කියල නිම කරන්නට වැෑ. අද මේ අම්ම තාත්ත ගැන කතා කරනකොට මංහිතාන්නේ වැඩි වැඩියෙන් අම්ම තාත්ත ගැන කතා කරන්නට සිද්ධ වෙනවා. එකට හේතුව, අද සමහර අම්මල තාත්තල වයසට යනකොට හරිී අසරණයි. සමහර වෙලාවට දරුව අම්මතාත්තව ගණන් ගන්නේ. අද වැඩිහිටිනිවාස ඔබ දන්නවදමන් දන්න ලංකාවේ වැඩිහිටිනිවාස තියෙනවා හයසීයකට වැඩිය. ඒ තියන වැඩිහිටි නිවාස සියල්ලම පිරිල ඉතිරිලා ගිහිල්ලා. අහුගේ දවසක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා මගෙන් ඉල්ලේමක් කලා හාමුදුරණේ මට වැඩිහිටිනිවාසයක් හොයල දෙන්නට බැරිදි කියලා. මම දන්න ධර්මදේශනා කරන්නට වඩින ගොඩක් වැඩිහිටිනිවාස තියෙන නිසා මංකිවා හොයල දෙන්න එක සුළු දෙයක්නේ ඉති උන්ද මට පින් දුන්න හාමුදුරන්ට බුද්දු බවත් එෙන්ඩ ඕනි කියලා. මාත්තින් බැලුව මේ සුළ දේකින් බුදුවවලවන්ඩ පුළුවන්හ කොච්චර දෙයක්දේ උද ඒ තරමට බිින්ඳීලා ගියා මංඉතින් ටෙලිපොර් නම්බර තැරගෙන ඉට පස්සේ දන්න කියන දන්න කියන වැඩිහිට නිවාස කීපේකටම කතා කලා වැඩ යමාරුකම දැනගත්තේ එදා තමයි. කතා කරන හැමතැනම කියන්නේ එකම උත්තරයක්. හාමුදුරුණේ ඉඩ නෑනේ ඉඩහාවම කියන්න ඉතින් ඉදා ආවම කියන්නන් කියීපු තැන්වලින් මංගැහුව කොහොමද ඉඩයෙන්නේ. එතගොට ඉතින් චුට්ටක් පැකිලලා කියනවා හාමුදුරුණේ ඇත්තට මෙතින් එක්කෙනෙක් මැරෙන්ඩෝනි. ඇත්ත කතාවත් ඒක තමයි. වැඩිහිටි නිවාසක ඉතින් ඇදන් දහයක්හර විස්සක්හර තියෙනවන ඒ විස්ස විසි දෙනෙක්කින්නවනම් ඉති අලුතෙන් ොඩනැගිල්ලක් හදන්නත් නැත්තං. එක්කෙනෙක් මැරෙනකම් බලායින්ඩ වෙනවා අනිත් එක්කනට ඇතුළු වෙන්නට. එතකොට හැම වැඩිහිටි නිවාසකම ලොකු ෆයිල් එකක් තියාගෙන ඉන්නවා ඉල්ලුම් පත්තර මිටිය. මොනවදම ඒකට ඇතුල්ුවෙන්ඩ ඉල්ලුම් කරණයගේ අර තොරතුරු ඇතුළත් ලිපි ගොුණුවත්තිේරම්. සමහර ඇත්තන්ට වැඩිහිටි නිවාසට යන්ඩ ඉස්සල්ලම්ම මැරිලයේ තරම් පෝලිම. මං හිතාගෙන හිටියේ ළමේ ස්කෝලකට ඇතුල් කරන එක තමයි අමාරු වැඩේ කියලා. ඇයි ඔය ඇත්තු සමහල්ලාවට ඔය සල්ලිහෙම දීලා ඉස්කෝලට ආධාර දීලා ඒව මේහ කරලා ළමයි ඇතුල් කරනවනේ. අපට ඒස්කෝල නැත්ත වෙනනිස්කෝලකට ඇතුළ කර හැකි. මොක්වත් නැත්තම් පොඩිස්කෝලකට හරි පෞද්ිලිකට හරි ඇතුළත් කරතය හැකි. හැබැයි වයිසක අම්මලාතාත්තලා අරකට නැත්තම් මේකට කියලා එහෙම තෝරන්ඩත්බෑ. සෝරඩතියා ඒ ඇත්තු හරි අසරණයි. ඒවගේම තවත්තියනවා සල්ලිදීල ඇතුළත් කරගන්නේවා. මාසට රුපියල් දාහයි කියල දෙදහයි උන්දාහහි පන්ඳහයි දාහයි ොහම ගිහිලා රුපියල් ක්ෂයක් කඇරගෙන ඇතුළත් කරගන්න වැඩිහිටි නිවාසත් ලංකාවෙ තියෙනවා. සමහර වැඩිහිටි නිවාස තියෙනවා බැහුවොත් පුදුමත්තේ ඉස්ශ්‍රාම වැටුපක් හිමිනං ඔන්න වැඩිහිට නිවාස ඉඩ ඇත. වත් ඒව තියෙනවා ලක්ෂ දහයක්වත් එකවුන්ටකේ තිබේනම් වැඩිහි නිවාස වල ඉඩ ඇත. එකල අන්ඩෝනි වැඩිහිටි නිවාසට එහෙම සමහරේවල් වැඩිහිටි නිවාස කඩ කිව්වට කමක් නෑ සමහරව හොඳට ආධාර්මුදලක් කරි අරගෙන වියදමට ගානක් කරගෙන හොදට කරනේත් තියෙනව නැතුව නෙමයි සමහරේව ඇත්තටම මිනිස්සුන්ගෙන් සල්ලි උපයන ඒකත් මාර්ගයක් බවට පත්කරගෙන තියෙනවා. ඒ අතර තවස් සමහර අය හිතන්ට පුළන් රුපියල් ලක්ෂ්‍යද්දිීල වැඩි හිටිවාහසකින් ඕනදෝ. සමහර මේ කතන්දර කියන්නේ දැන් ඔබ සමහර හොද ඉගෙනගත්ත දරු. හොදට සල්ලි භාගතී නො රටරාජ්‍යවල ඉන්නවා. සමහර විටේ අම්ම බලාගන්න කවුරුවත්නේ. එතකට මොකද කරන්නේ දරුව සමහලට අම්ම තාත්තක ෙවල් දරවා ටික ඔක්කොම විකුණලා ඒ සල්ලි පොතේදාලා පොලියෙන්, මහල්ලට අම්මව නතර කරන වැඩිහිනි වාසකට. ඊට පස්සේ ලොකුවට උජාරුවට කියන්නෙත්. මං අම්ම වෙනුවෙන් ලක්ෂයක් මාසට වියදං කරනවා. ඒ කාග සල්ලිද අහර අම්ම තාත්තක අහින්සේ අම්මතාත්තක ගෙවල් දොරවල් විකුණලා ඒ සල්ලිටිකෙන් තමයි අර වියදං කරන්න තඒක ඇත්තන වියදංකරන්නෙන අර එන පොලියෙන් මොකද දෙේඇත් මේිය ගාට පස්සෙත් පොලිට පස ඇත්තන්ටන සල්ලිටිකයි. එතකොට ඒවාගේ ආත්මාර්ථ කාමීව කටයුතු කරන දරුවත් තින්නවා. එතකො මේ දෙමවපියන්ට සැලකීම සම්බන්ධව කතා කරන කොටඔේ වැඩිහිටි නිවාසවලට යන්නෙත් බොෝම සීමිත සංකියාවක්. ඒ ඉන්න අම්මලා තාත්තලා පිළිබඳව අපි කතා කරල බල්ලලා තියෙනවා කතා කරල බැලුවම පේෙනවා. ඒ කාත් කවුරුවත් නැති අම්මලා තාත්තලාටත් වඩා ඉන්නේ සමහල්ලාට ලොකු ලොකු රැකියාවල් කරන. ලොකු ලොකු ආයතනවල ඉන්න ලොකුර අටවල් වල ගිහිල්ල ඉන්න සමහල්ලාට ලොකුයි කියාගන්නා පොඩි දරුවන්ගේ පොඩිකිව ගුණේ හපත්ලින් පොඩි දරුවන්ගේ අම්මලා තාත්තලලා. එඒත් ලොකුයි කියන්න බෑ රස්සාවල් ලොකු එන්න පුළුවන්. හැබැයි ලොකු රටවල ඉන්නවා වෙන්න පුළුවන් හැබැයි ගුණ යහපත්කංවලින් බාලයි. දැ සමහර වහනව අම්ම තාත්තර සලකන්න මඕනද. ත් හොඳද ප්‍රශනයක්න ඇත්තර ම අපි සලකන්නම ඕනු දම්මයි තාත්තටයි. ඒ ගැන කතා කරනකොට දැන් සමහරු ඔකට තර්කයකුත් කියවන දැන් සමහර දුවරු කියනවා. මං ඉතිං ඉගෙන ගත්ත විතරයි ඊට පස්සේ ඉතින් බොහෝ මාමාරුවෙන් දුක්විදලා මහලා නැත්ත මොනහරි රෙදික් විශ්නස්ස එකක් මොක් හරි කරලා කොහොමහරි කනකරබු ටි හදාගත්තෙත් මං. බාඩන් කරල විභහග පාස්කර ගත්තෙත්මන් දුක්කින්ඳල විශ්ව විද්‍යාලගියයෙත්මං. ඊට පස්සෙ මේ ලීසිංහ එකක් හරිදාලා කාරක ගත්තෙත්මං. එතකොට මොකක්කරි ගෙවීම කර මට ඉඩමක් ගත්යෙත්මං. ඔහොම සමහරයක ජීවිතය ගත්තම ගලෝන් දාලාගේ හදල තියෙන් එෙත්මං. බැලුවමගේ හදාගත්තෙත් මං වාහනේ ගත්තෙත්මං ඉතින් අම්මතාත්ත මට දුන්න දෙයක් නේ. සමහර දරුවන්ට ඇත්තටම අම්මතාත්තට දෙන්ඩ වෙලා අනේ.දෙන්ඩ දෙයක් නේ. ක්කොරගෙනතියෙන දරුවෝමයි එතකොට ඒ දරුව අහනුව අම්ම තාත්තට මං මොකොට සලකන්නේ ඒකට උත්තරිේ බුදු හාමුදුරු දේශනා කළා දේ පුතේ අපේ තරුණ දල පුතාල ගොඩක් බණහාන බුදු හාමුදුරු පෙන්නෙනවා අම්ම තාත්තා අපට පණටික දුන්නේ එකම ඇති වෙන මුකොත් ඕන්නේ අපට හිතල බලන්ඩ අපට මනා නොදුන්නත් අපි පයගහල නැගිටලාමේ සමාජය ඉන්නේ කවුරු නිසාද. අපේ අම්ම අපපච්චි නිසා. ක ගොඩක්කයට තේරෙන්නේ. ඔබේ හිතල බලන්න? දැන් අපි ඉපෙදෙච්චි දවසේ සමහර අම්මලා දාලා ගිහිල තිය මට ඒගේ දුවක් මොගැහුණනේ දුව කියන හාමුදුරණේ මං අම්මට ආදරනේ බිඳුවක්වත් ආදරෙනෙ. එයම් අම්මට වෛර කරනවයිකිව්වා. ඒ දුව ඒ කතාවම කිව්වා. මං එ මොකොද දුවේ වෛර කරන්නේ. ඒ දුව කියනවා හාමුදුරණේ. මං චූටි කාලයේ අම්ම මාව දාළගිහිල්ලා. ආච්චි තමයි මාව හදාගෙන තියෙන්නේෙ. ඒ හින්ද මං අම්මත් එක්ක හරි තරහෙන්ගෙන්නේ. එතකොට ඔන්න දැන් අපට තියෙන ප්‍රශ්නයක් ඔය වගේ තියෙන වන සමහර දරුවන්ට අම්මා හම්බවෙලාට අම්ම දකින්නේ නෑ සහර දරුව එහම හැදිචිත් දරුවත් තියන්නවත් සමට තාත්ත ැති දරුවවා. ඒ අම්ම තාත්තට වෛර කරන්න ඕනද. අපි හිතන්න, මං ඉපෙදෙච්චි දවසේ මගේ අම්ම මලා මගේ අම්ම මැරුණා. අපි ඒ අම්මට වෛර කරනවාද. කවුරුවත් වෛර කරන්නේ. ඒ අම්මට ආදරේ කරන ඇයි මං ඉපෙදෙච්චි දවසේ මගේ අම්ම මැරිලනේ. එහෙනම් ඒ අම්මට වෛර කරන්නේ ඒ අම්මට මෛත්‍රී කරනවා. මගේ අම්මා මං ඉපෙචි දසේ මැරුණ නම් ොදවෙන්නේ ම තනිවෙනවා. මව වෙන කවරුවවි හදාගන්නවා. ඒ අම්මත් එක්ක දේශයක් ඇතිවේ නෙනේ. ඒක අම්ම මං ඉපතිච්චිදසසි මාවව දාලගිහිල්ලා. ඒ අම්මට වෛර කරනවා. ඇයි වෛර කරන්නේ ඉදිී. අම්ම මැරුුණත් මන්තනි වෙනවා දාලගියත් අනි වෙනවා. ප්‍රතිඵාල ඒක්කයි. එතකොට වැරද්ධ තියනෙන අම්ම ගේඒක අකුසේ අම්ම සිද්ධ කරගනී ඒක වෙන කතන්දරයක් හැබේ අම්මකටද පවසිද්ධ කරගන්නේ. එතකොට අම්ම මාව දාලගියත් මාතනිවුණ අම්ම මලත් මාතනි වනා. ඒ නම් ප්‍රතිිඵලය එකනං ඇයි අපි දේශයක් ඇතිකරගන්නේ ඇයි අපි තරහක් ඇති කරගන්නේ. එතකොට අපි හිතන්ඩකු මට ජීවේදීමම මදිද. උපතලබාදීමම මදිද සමහර අම්මලා ඔබ දන්න අද වෙනකොට මවකුසටාවට පස්සේ සමහර අම්ම කෙනෙ කනේ කාලකන්නේක්කාවා මුව මරලදාණ්ඩෝි කියලා තාත් කුතු කරගෙන ඉපදෙන්ඩි ඉස්සෙල්ලම බඩේදීීමෝ මර්ලද දෙම්මන? ද ම කියල කෙනෙක් ඉන්නවාවද. අද මම කියල කෙනෙක් නේ. එහනම් අංක එකට පින් දෙන්නට ඕන අම් මමාව කුසේදි මැරුවනේ එතකොට අම්ම මාස ගාන මාව තියාගට හැදවා. මාව බිහිවනකම් මාව කෑව කොහෙන්ද. කඩින් කෑවයි එතර පතුර පතුරබිවි කොහෙන්ද. කඩින් වතුර බිව්වෙේ නෑ. හුස්මගත්ති කොහෙන්ද. අම්ම ගන්න හුස්ම පොදක් අපි අම්මගේ හුස්මවෙලින් ජීවත් වුණා. අම්ම කන කෑමි හොඳම සාරය උරා ගත්තා. එතකොට අම්ම බොන වතුරටිකින් ඒවගේ අම්මගේ ලේවල හොඳම ශක්තිය ඇරගෙන අපි ඇග හැදුුණම්. ඒ ඇගේ හැදුනො වගේම අපේ ඇඟ පුරාම දුවන්නේ තාත්තගලේ හරිපුදුමයින. එතකොට බලන්න අපි මේ ජීවිතයේ අම්මයි තාත්තයි දෙන්නා. අපට උපත ලබාදීමම, ඉපුදුනාට පස්සෙ කතන්දරත්තරන්න ඉපදැනකං උපත ලබාදීමම, අපි මරන්නැතුව මේ ලෝකෙට බිහිකිරීමම ඇති ඒ ඇත්තන්ට පින් දෙන්නට. ඊට පස්සේ අම්ම තාත්තක වටිනාකම තවත් දැනෙන්නේ. සමහර අම්මල තාතල දරු ඉපදදුනා අපට පේනුව උපන් ගමන් බිරිඳදා වැසිකිලියට දමයි. උපන්ගමන් බිරිඳදා. කුණ කානුවට දමයි. අපි අම්ම කුණු කානුවට දෙැම්මනේ වැසිකිලියට විසිකිරේනේ තේවත්යේ හැංගුවේනේ කහල ගොඩටදැම්මිනේ එහිනම් අපි ලොකු මහත් කරන්නට අපි ලොකු දරුවෙක් කරන්නට අපට පනටික දීල මේ සමාජයේ ලොකු මහත් එෙක් ලොකු නොන කෙනෙක් කරන්න ශක්තිය දුන්නේ අපි ආදරණී අම්ම කියලා ගොඩක් ඇත්තන්ට මතකනේ. ඔකු හොඳටම තේරෙන්නේ අපි සත්තු දිහ බලන්නට ඕන. මේ පරිසරේ සත්‍යයෝ දිහා බලන්න්නක පින්වන්නේ. තුවල පුතාල චුට්ටක් බලන්ඩ අපි ගෙවල්ලක ගොඩක්ලාට බල්ලො ඉන්න. පූසු ඉන්නවා. ඔය බැල්ලියෝ පූසියෝ පැටව් ගහනු. මේ පැටව් දානකට සමහල්ලාටැටව සමහල්ලාට පස්සය දෙෙන දානවා. සමහරල්ලාට දාන පැටව් දවසත් දෙක් කිය නුට එකෙක්ත් දෙන්නෙක් මැරෙනවා. ඇයි මැරෙන්න්නේ. අපි ඉතින් බල්ලන්ට පූසන්ට පෝස් මෝටොම් කරන්නේේ. පච්චාත් මරණ පරික්ෂණ සිද්ධ කරන්න නෙනේ. දන්න ඉතින් මැරුණ ඇත්තම හේතුව ගත්තොත් එහෙම. ඒ බැල්ලියක් පැටව් ගහලා ඌට අමාරුවයි හිද වේදනාවෙන් පැත්තකට වෙලා නිදාගන්නවා. අර පැටව් ඇස්පේඩ් නෙත්න චූටි ඇස් නොපෙනෙන පැටවු. ඉවල්ලගෙන ගිහිල්ල කෙදිරි කාගෙන ගිහිල්ල අම්ම හොයාගෙන තනේ හොයාගෙන කිරිටික වොන්න ට්‍රෝේ. අම්ම ොයාගෙන ිහිල්ල නේ හොයාගෙන කිටික බොඩ බැරිවිච්ි පැටිය දසත් දෙදක් කියන්න නට මරනවා. හැබයි අපේ අම්ම අපිව බිහිකර ලනේ අමාරුව කියල පැත්ත කරලා බුදේ ගත්තන අපි මැරිලා. අම්ම තමයි අපිියෝ හොයාගෙන ඇැවිල්ලා තනේ කටේ ඔබල කිරිටික පුවන්නේ අපේ අම්මා. එතකොට සත්තුව ඉපිදිච්චි මන් ඇවිදිනවා. අපි අවිදධ දවස්කීයකට පස්සෙද. සතියක් මාසයක්? මාසසුණක් මාසාහයක් අවුරුද් අවුරුද්දක් නෙමේ අවුරුදුගා අත්ගාන යනකං අඩුගාඩෙ අපට හරියට ඇවිදින්ට පුළුවන්ද කියන්නකු කකුල් දෙක තියලා. හිතන්න්නකෝ අවුරුද්දක් වුණත් තුන්සිය හැට පහක් දවස් ලෙහිෙසි දෙ කියන්නකු. අපි දන්නේ උඩ බලාගනා අඩන්ඩ විතරයි. අම්ේ මට බඩිගිනී කියලා කියන්න පුළුවන්ද බේ අඩනකුට අම්ම දන්නව එහෙනම් බඩිහිනිි වෙලා අඩෙනවා. ු ගනි මදරුවෙක් කෑව දුරෙක්ෙලවගන්න පුුවන්. මැස්සෙක් හම මැස්සෙක් කෙලවගන්න පුලුවන්ද. බේ. වැදිලාහරි අම්ම මදුරුවෙක්ව හන්ඩ දෙන්නේ. මැස්සෙක්වවා හඬ දෙන්නේ. අපි මදුරුවෙක් ෑවත් අඩන වඩනකට අම්ම බලන අනයේ මදුරුවෙක් කාල් අම්ම කසනව ේතනෑ. අපිට කියන්න පුළුවන් මෙතැන කහන්ඩ කියලබේ අම්ම දන්න මෙතන කසනව ඇති අම්ම තමයි එච්චර කැපකිරීමක් කරලා. අපි අම්මයි තාත්ත්යි මේ කරන කැපකිරීම කොච්චරද කියලා කියනවනං. දු හාමුදුරු දේශනා කරනවා මේ ලෝක නයගෙවලා ඉවර කරන්ඩ බැරි දෙන්නෙක්කඉන්නවා. අපි ආදරණය අම්ම ඉතාත්තයි දෙන්න. මේ පහුගේ කාලෙ පිටරට රූපවාහිනි ආයුතනයක් වැඩ සටහනක් කරලා තිබුණු. ඒ වැඩසටහන හරි ලස්සන මේ අම්මතාත්ත ගැන කතා කරන කොට. ඒ ඇත්තෝ රැකියාවක් සඳ ඉල්ලුම් පත්තර කැඳවලා තිබුණා. මොකදද රැකියාවක් කෙනෙක්ට උදව් කරන්නට ඕන. එතකොට වැඩි විස්තර ස්කයි් තාක්ෂණය ඔස්සේ විමසන්න කියලා තිබුණ ඇති ෝක ගොඩාක්යි එකට කතා කරලා තිබුණු. එක රටවල්ලයි කතා කරලා තිබුණු. මේක වඩාම් හොඳදේ තමයි මේ රැකාවට එඩියකේෂන් කොලිපිකේෂන් කෙන අධ්‍යාපන සදුසුකන් අවශ්‍යනයේ. වයිස ප්‍රශ්කුත්නේ ගෑනු පිමි වශ්නකුත්නේ ඕන කෙනෙකුට ඉල්ලන්න පුලුවන් කියලා ඒනිසාවා ගොඩාක් ඉල්ලලා තිබු ොක දක්කොට මධ්‍යාපන සදුසු කන්නේන? එනිසා ඉල්ලලා තිබුණා. ඒ අය ප්‍රශ්න හන ඕන දෙයක් අහන්න පුුවන් ඒ හන ප්‍රශ්න හරි ලස්ස නයි. රහනවා මොනවාද කරන්න තියන්නේඒය ලාමයක් එක්කෙනගේ ලාමයක් කියල කියන්නේ එක්කෙනගේ හැම්ම දෙයක් මෙයාගේ කරලා දෙන්නට ඕන හැම දෙයක්ම කරලා දෙන්නට වන. ඕ එතකොට දවස පෑ කීහියක් වැඩ කරන්නට ඕනද පැවිසි අතරම පැයි විසි අතරම ඔ! එතු නිදාගන්නේ එඒ නිදාගත්වොත් ට නිදාගන්න පුුවන් නිදාගත්ත නැත්ත ය හැරලා හිටියව? ඇ හරලාඉන්න න ැකියාව සබභ වේක තමයි එතොට බලාගන්න එක් නාා නිදි නැත්තං තමනුත් ඇහැරලා ඉන්නට වන. එතකොට කණ්ඩි බොන්නේ තැ ලච්ටම් යිම් ොහමද වෙලාවල් තියවන ෑම කණන වෙලා අරයට කෑවට පස්සේ කණ්ඩ පුළුවන් එයා විවේක වෙලාට එතරයි ක්ඩ පුළුවන් එතකොට කණ්ඩ බොන්ඩ වෙලාවක් කියලත් නෑ එහෙමනේ නාගන්න එයා නෑවට පස්සේ එයා නිදිනත් නාගන්න පුළුව නැත්තන් නාග්ඩ වෙලාවකුත්න්නේේ දවස පැව විසිහතරම එයා වෙනුවෙන් කැපවෙලා ඉන්ඩෝනි. ඔ. ඇට සතියට දවස් කියයක් වැඩ කරන්නට ඕන. දවස් තම ව හ පැවිසිහතර දවස් හතම සතිය ඔවු! තට සතියක් වැඩ කරම් කොච්චර නිවාඩු හම් වෙනුවද. එ නිවාඩුනේ. දුරු මාසයක් වැඩකාරම් මාසට දවස් කිය නිවාඩුද නෑ නිවාඩු කියළ ාතියක් නේ. පැයි විසිහතරම රෑදවල් දෙකේ, ම්පූර්ණේ වැඩ කරන්නඩොනි මුල මාසේ හ තුර මාසයක් වැඩ කරම් කොච නිවාඩ හැමෙනවාද. ඒත් නෑ අවරුද්ධම වැඩ කරන්න තුන්ේ හැට පස් දවස වැඩ. විතර පෝයි නිවාඩු නත්තල් නිවාඩ අවරුදු නිවාඩු එහෙම එකක නිවාඩු තියෙනවානේ ඒනිවඩ එක කිසිවක්නේ. අසනීපුණත් අසනීපූනත් වැඩ කරන්නඩ ෝනි මේක හෙත් ස්භ ඒක තමයි ඒ අනේ අසනීප තියදනුත් වැඩ කළ යුතුමයි. ටිකත් දරුණුයි වගේ නේද. එහෙනං ඉතින් හොඳ පඩියක්ග වෙන ඇති නේද පඩියකේද. පඩින හැකිව්වා දැන් ඔයත් ඇන්ට නගී නහයන වැඇති. හෙම ජොබ් කරන්න පුළුවන් හැබයි ඉන්ටෝ ගිය කට්ටියට කේන්තියනවා. බාණීනවා බනිිනකොට කියවා කේන්ති ගණ්ඩෙපා කේන්තිගණ්ඩපා දැනටත් මේ රස්සාාව කරන විශවාල පිරිසක්ගන්නවා. කෞවදේ මෝඩයෝ කට්ටිහන්නේ කෞදී මෝඩියෝ. එතකට කියනවා කලබලවෙෙන්ඩෙපා. ඒ අපේ අම්මයිතාත්තයි. අප චුට්ටක් හිතල බලන්න්න. රැකියාවගැන කොච්චර හරිදි කියලා. අපේ අම්මයි තාත්තයි දෙන්නට ලැබුණ ජොබ් එක. මකද ලැබුණ මාව වලාගන්න එක. අපි ඔක්කොම යමු එක්ක අප අම්ම තාත්ත හිටියා නැත්තන් ඉන්නවා. ද වයිසට ගිහිලාච්චි සිය වුනත් අපට අම්ම කෙනෙක් හිටියාන තාත කැෙන හිටියානේ නැත්තන් දැ ජවිවතුන් අතර ඉන්නවාන හැබැයිඒ හිටපු නැත්තන් ඉන්න අම්ම තාත්ත ගැන හිතන්න. ොකද ලැබුණේ මං ඉපදිච්චි දවසේ මගේ අම්මයි තාත්තයි දෙන්නට ලැබුණ රැකියාව. මොකද ලැබෙචි රැකියාව මාව වලාගන්න එක. දැන් ඔන්න රැියාව ලැබන. මොකක් දම්ම තාත්තයි කරණන මාව වලාගන්න. දවසේ පැකීයක් අපේ අම්ම වැඩද පැයි විසිහතරම වැඩ. චූටිකාලා අපි කොච්චර වෙලා නිදාගන්නවද. මන පුතේ දැන්රෑ දහයයි අම්මා නිදාගන්නා වෙලාවයි. කිව නිදිද? නෑ පැෑයි දෙකෙන් දෙක එවිතර හැරෙනවා පයි පැහට ඇහැරෙනනව සමල්ලාට රෑ දොලාටත් නැකිරනවා දෙකට නැකිරවා අතර නැකිරනවා. එහෙම නැගටිනකොට අම්මමොකොද කරන්නේ ඔන්න හෙ අඩ පවාවිකල පැත්තරන ඉන්නවා න්නේ ප්‍රය අන්ඩනකුට අනේ නැගිරල්ලා ඉත්තින් තනය කටය බල කිරරිටික පෝල නිදි කරනෝ. ආය පෑ දෙකක්්‍යන් ඉිසල යත් හැරිලා අන්ඩනවා. මොකද ජරා කරගෙන ඔන්න හෙටවද අස් කරනවා. පැත්හැල දී ොදනේ රෑ මැදැනය ගිටගෙනේ අනේ අරවාස් කරලා පියදාලා සුද්ධ කරලා තියලා ඉන්දයාගනට ආයෙත් අඩනෝ. ඉති ආෙත් බලවෝ මොකද කියලබෙලෝ මදුරු එක්කාලා. ඉතින් අම් ආයෙත් නලවනවා රෑල්ලි වෙනකං ඉින්දක්නේ. එතකට අපේ අම්මට තිබුණේ මව බලාගන්න එක විතරමද. එසට අපේ අම්මට නිවාඩ තිබනද? හතේ අද පෝය අද සීල් ගන්න දවස්ස. එහම කියල නිවාඩු ගණඩ පුළුවන්ඳබේ පෝයටත් ඇද ඉරිදතට ඇට දැ සමහර ඇත්තව ඇත්තෝ රැකියාවලට එහෙම යනලාමයි මන්දන්නවා දැන් සමහරලාට ඉරිදවට එම නිියඩුවක් කම්බුනා මුොකද රෑට කියනවා මේ හෙටවඋදේට එඒම කවරුවත් කතා කරන්නෙ පා මන් ැගිටිනකං මංගුදේ දහහිට නැගටින්නේ. නොතව අටද හවරක බුදියයනවා. වැරදිලා හැරි අපේ අම්මා. කිවනන් ෙටකවුරුවත් කතා කරන්න එපා මං හට එල් වෙනකම් බුදී චිවුවත්ය මුොකදේෙන අම්ම ගෙදර කට්ට ඔක්කම බඩිගින්නනෙමේද. අපි එදාට බඩිගින අම වැරදිලා හරි අම්මා සැපගණ්ඩ කියර නිදාගත්තන අපි එදා බඩිගින්නේ. එතකොට අපේ අම්මා එහෙම නිදාහකණ්ඩ බැරිවුණ අම්මට එතකොට පරෑදවල් දෙකේ හැරලා හිටියා. අම්මට තිබුණ මාව බලාගන්න එක විතරමද. ඇයි ගෙදර උයන්ට එතකොට රෙදි හෝදන්ඩ ප්‍රදි එකක් දෙකක් නම් බැරිේ ප්‍රෙදිි කන්දක් හෝදන්නට තිබුණ හැම දාම පොඩි කාල ජරාකරගන්න කට රෙදිි කෑලි ෙදි කෑලි ගොඩේ එකුතු කරල එකුතු කරළ අම ඔක්කෝම හෝදල ෝදල වැහි දවස්සලට එහෙම පොඩි දරුවන්ගේ රෙදිී වනාගන්න විදියක්ක් නැතුව වේලගන්ඩ විදියක් නතු කොච්චර අම්ම දුක්කිෙනවද. ඊළඟට අම්මට කෑමටිකු වූයන්ටත් නේ? දැන් අපි හිතල බලන්ඩකුදැන් අම්මා මේ ඔක්කොම යුද්ධයක් කලා. සමහල්ලාට අපට හිමීට අපි නිදි කරලා යනවා කෑමටිකු යඩ කියලා. උයන්ඩ කියලා බත ලිපේතියලෙති හොද්ද ලිපේතියල පොල්ටික ගානකට ඔන්න අඩන සද්‍යයහනෝ. අන්ඩන වයනෝ දුවගෙන ය දුවගෙන ගිහිල්ලා අනේ බබා නලවල මෙහෙනොට පූස පෝල්ටික කාලා. බත්ත රොස්සෙලා සමහට හොද්ද උතුරල්ලා ගෙහිල්ලා. ඔය ඔක්කොමීදගණ්ඩ එපාය. ඕ නිඳගෙන සමහලට අම්මට නාගණ්ඩ ඕට රෙදටික හෝදගෙන. පොඩි එක්කෙන නිදි කරලා හොරේ යනව නාගණ්ඩි කියලා. පතුර දෙකක් දාගන්නකොට මෙන්න අඩන වැහෙන දුවගෙනනවා ගේත් තිමාගෙන සමහරලාට ඇවිල්ලා නලවගන්නට ඕනෑ. එතුට හක් සමහල්ලාට නිදි කරලා හිමීට යනව කෑමටික ක්ඩි කියලා. බත්්කටවල් දෙක් අනකොට මෙන්න අඩන වැැහෙන දුවගෙන යන ඇතින් බත් එකක දාලා එනකුට අයඒක සීතල වෙලායි කණ්ඩ හිතෙන් න්නේෙත් නෑ. අපි අම්මට හරියට කෑමක් තිබනද. හරියට නින්දක් තිබනද හරියට නිදාගණ්ඩත් නේ හරියට කෑමටිකක් කණ්ඩත්න්නේේ. සැපක් කියලා කිසිවක්ම තිබුන්නේ මන් නිසා. එතොට අම්මට මේකට ලැබච්චි පිය පඩියකුත් නේ. එතුට අපි අම්මට අසනීපුූුණන්නන්නේේද අදටිගම්මට අමාරුවේ දැෙනස් තහත්වලා සමට කන පුතාලෙම මට ොලිකක්කුම එකවරු කතාා කරන්න දෙපා. නීජි දල බුදයෙනවා. අප අම් ට අසනීයි කවුරුත් තාාරන්නෙවා කියෙල නිධාගත්වොත්. එදාට අපි බඩිගින්නේ. එදාට අපට කණ්ඩ නයතිවෙනවා. අම් මට ලෙඩ එකක් නෙමේ ලෙඩ හයක්තිබනත්. රම්ම නෙගෙට ගෙන මනවා හරිටිකත් අම්බල තිව්වා. අපි හැමදදා පාසල් ගිහිල කැ ක් ක හි න න ත් ස් කෝ ිහිල්ලා නකොට ෙදරනකට කියාග න කත් ේ මොද කියගනෙ ඩිගන කිය ලාලගගේ නෙද ගදයට ගෙදරනොත් කාලා. එකක් ැන කියහිල එක කාලාල කැටි ගෙනු මො හරිකාලා ගෙදරීම ඩිගිනී කියාගෙන. ඒ එනකොට එක දවසක් කත් අම්ම කිව්වද අද උයරන අන්න හල්තින උයාගන කණ් හෙම කිව්ද හම කිව්ව මතකනය නෙ ඇයි? එතුට අප අම්මට අසනී පූර්නෙද්ද. ලෙඩේ එකක් නෙමේ ලෙඩ හතක් තිබුණත් අනේ අමාරුවෙන් හරි නැගෙටෙල්ලා ෙදිරි ගා හරි මොනෝ හරටිකත් අම් බලතිවූ අපිට කණ්ඩ? කිවත් එෙම වැදිලා හරිපුත්ති යන්න ව කියල තින ෙදාගෙන ක්ඩ කිය ලිමකොති අනේ බෙදල දෙ න්නඩකු අපිඒ එක විදාාගන කණ්ඩවත් කැමැතිනේ එතකොට අපේ අම්ම එහෙම කැපවෙලා අපිට කණ්ඩ බොන්ඩ ටික දීලා අඳින්ට පලඳින්ට ටික ඇරන්දීලා කොච්චර කැපකිරීමක් කලාද ඔ ඇත්තන්ට මත කඇති අපට මේ හැම දෙයක් කරනුකට තාත්ත තමයි හිෙවෙනැල්ලක් වගේ අපට මොල ජීවිතයේ පුරෝ අඳින්ට ඇරදුන්න ඇදුන් ගොඩ හිතන්ඩක රෙදි කඩයක්ත්දාාන්ට තරම් ඇදුුන් ඇරන්දීල ඇැත්තිී. පොඩි කාලඉඳලා අවුරුද්ධකට කොච්චර ඇඳුම් ඇරන්දෙනවද. ඇරන්දදුන්න ඇදදු ටිකාපි හිතන්ක දවස දවස ලොකුව වනකට අුද්ධෙන් අවුද් ොක යනකොට ැන් සස්ක ලොකයි කියවර පොඩි ැන් හිරයි කියා ඇඳුන් ඇරදිී ඇරන්දීලා ඔපට ඇරන්දුන්න ඇදදුම් ගත්ොත් එහම ෙදි කඩයක් දාාන්ට තර ඇදුන් ඇරන්දී ඇති අපේ වයිසටගේ අපේ අම්මතාත්තට අඩුමගානය අවුරුද්ධකට සැරයක් සරමක් කලිසමක් නැත්තං චීතයක් හැට්ටියක් ඇරන්දෙන්ට දරුවන්ට හිත දෙන්නේෙනේ. ඒ දරුවට ඒක ච්චර ගානක් නේ ඒ අත්තන්ට රෙදින ඇතිකාමට නෙමේ අඩුමගානය අවුරුද්දකට සැරයක් හරි අලුත් අවුරුද්දට හරි අනේ ඇඳුමක් අරන්දී අම්ම තාත්තට අම් මට මේක තියාගණ්ඩ තාත්්‍ය මේක තියාගණ්ඩ කියලා දුන්නනම් ඒ ඇත්ත කොච්චර සතට වේද. ඒ නිසාම තාත්තර සලකන්නට ඕනිෙ හොදට මතක තියාගන්ඩ. ගොඩත් දරුවු හිතන්න අප දැන් ප අප කොෙ ච්චර සල්ි හාමුර ී්වඩට කියලත් හිතෙන්ට පුළුව. තර අප අම්ම තාතර සල්ලි තිබිලමදා පට සැලකිවේ. එ ඇත්තක් පුදුවම තරම් මැරීගෙන මුලු ජීවිතේම කැපකරාපි වෙනුවෙන්. අර මංකිව මුලින් අර සත්තු දිහා බලන්නි කියලා. සත්තු ඉපදිච්චිම ඇවිදිනවා බල්ල හුසේම ඇවිදිනවා අපි දැවිදින කාලයක් ගියා. එතොටේ සත්තු ඒ සත්තුන්ගේ කෑමටික හොයාගන්න සත්ති මාසියයක්ක් කියයනකොට තනයෙන් කෑමි හොයාගන්න ඕන අමවනත් පොඩිකාල කණ්ඩ දෙනවා කිරි දෙෙන ඉට පස්සේ සහරකරනෝ ලඟටවත් එට දෙන්නේ. මාසි දෙකක් යනකට අගේ කෑමම් හොයාගන්න ඕනය. තුර අපේ කෑම අපි හොයාගන්න පටන් ගත්තේ අවුද්ධ කී කියකට පස්සේ අවරුද්ධකත් වන පහත් දහයක් පහලක්කිස්ක්. අඩුම ගාන දීග දෙනකං කන්නේ අම්මා පච්චිගෙන්න්නේ හිතල වලන්නකව සමහලට දීග දීලත් අම්මතාත්ත තවත් දරෝ දිහා බලනවා. ඔබ කසාද බැන්ද විවාහ වඋුණේ අවුරදු විස්සෙන් කියල හිතන්නක ලොකු එක්කෙනෙක් නම්. එතට අවුරුදු විස්සක් නිකමට හිතම අවුරුදු විස්සා. උදේ දවල් රෑ තුන් ඒල තුන් සිය හැටපස් දවසක් කවුරුද්දකට ඒවාගේ විස්සක් දුන්න කෑම්වේල් ගාන හල් කිලෝ කී දෝහක බද්දී ඇතිද. එතකොට කොච්චර ඇඳුන් අන්දලා ඇතිද. අපි වෙනුවෙන් කණ්ඩ දුන්න නයගවන්ට පුළුවන්. වෙන මනා නොකරත් හිතන්නක කණ්ඩදුන්න ප්‍රමාණය අඳින්ඩ දුන්න ප්‍රමාණය. එතුට අපිනෙන් කැපකරපු කැපකිරීම එව මිලකරන්න්න පුළුවන්ද කියල හිතන්නකෝ. වෙන මනා නොකලත් මං ඒකයි කිවේ අම්මතාත්ත මනාදන් කළේ කියලා අහනවට වඩා, අම්ම තාත්ත මනාද නොකළ කියලා හනවනම් ඒක තමයි ලොකුම මුත්තරේ. ලොකුම ප්‍රශ්නි වෙන්නේ. එතකොට බුදු හාමුදුරුවෝ අපි අම්මයි තාත්තයි දෙන්නට නමක් දැම්මා. පුබ්බා චරය කියලා පළවෙනි ගුරුවරු දෙන්න. අපේ පළවෙනි ගුරුවරු කවුද කිය ඇහවොත් කියයි මොන්ඩිස්ෝරිිය හාවල් ටීච ඉස්කෝලය හවාල්ීචය කොළ ගරුවරුද ඕ! ඒ අය තමයිතින් අපට විශ්ය කියල දුන්නේ. ඇැට ජීවිතය කියල දුන්නේ කවුද. අපට ජීවිතය කියල දුන්නේ අම්මයි තාත්තයි. ඒ දෙන්න තම අපට පුබ්බාචරය පළවෙිනි ගුරුවර දුන් දෙන්න වුන්නේේ සමාරාම්මලතතල අකුරුදන්න ත්නයන අකුරුුවලින් න එෙමෙයි ජීවිතය කියල දෙනවා කියල කියන්නේ. ඒ කාලේ කතාවත්ති වන බුදුහන්රංග කාලේ මේ ලෝකයේ මැව්යි මහාබ්‍රහ්මයා කියලා. ලෝක මැව මහා ්‍රහ්මයා ලෝකේ පාලන කරන මහා බ්‍රහ්මයා කියලා. බුදු හාමුදුරයේක බුරුකිවෙනේ. ඕ! මේ ලෝකයේ මැව්වේ මහාබ්‍ර්මයා තමයි. ඒ මහාබ්‍රහ්මයා කිය නොවේ අපේ මහාබ්‍රහ්මයෙක් නෙමේ අපේ අම්මයි තාත්තයි දෙන්න. මගේ ලෝකයේ අපි කියන්න අපේ ලෝකයේ මැව්වේ කවුද අපේ ආදරණ අම්මයි තාත්තයි දෙන්න. මහාබ්‍රහ්මයා අට ති නො ගුණාගහතරක් මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියලා. දකට මහා බ්‍රහ්මාට තියන ඒ ගුණාංග හතර අපේ අම්මයි තාත්තායි දෙන්නටත් තියෙනවා. මෙත්තා කෙලිකේ මෛත්‍රිය තියනවා. කරුණාකි වේ කරුණාව තියෙනවා. මුජිතාක මුජිතාගුණේ තියනවා. උපේක්කා කියැන උපෙක්කා ගුණේ තියෙනවා. ග තවට්ටයක් කිව්ුවොත් එහෙම. මේ ලෝකී අම්ම තාත්ත තරම් මෛත්‍රී කරන වෙන කවුරුවත් ඉන්නවද කියන්නක දරුවු වෙත. ඒවගේම. අපට මුණහරිකාරදරයක් විච්චලාලට කරුණාවෙන් කටයුතු කරන්න තේ දෙන්නම තමයි. ඒවගේ අපි මොහරි කරනකට අනිත්‍යත්තන්න ඉරශයයාවා ඇතියෙනවා. ගයක් හැදුව අ තිරරිසියයි වාහනියන් ගත්ත තිරිසියයි හැබැයි දරුවන්ගේ දියුණුව දැක දැක සතුටුවෙන්නේ අම්ම තාත්ත තරම් මේ ලොක වෙන කවුරුත්නේ. ඒ අත්තන්ට තින මුදිතාගුණේ තියෙනවා. ඉලට උපේක්කා. උපේක්කා කියල කියනෙ ඕන මේකක් ඉතින් මුුණ ප්‍රශ්නයක් කාවත් ඉතින් දරුව ගැන ඉවසනවා ඒ තමයි දෙමොපියන්ගේ හැටි. ඉතින් ඒත් අපේ ලෝකය මකූ ය අම්ම තාත්තට පුබ්බා චරය කිව්වා පළවෙනි ගුරුවරු දෙන්න. මොනාදේදන්නේ ගැවී. අපි කිවොත් එේමනානකත් පාඩම කනේක පාඩමක් කියන්නේ අඩුමගානෙ කවන්ඩවත්. න්ත පොඩිකාල ද අම්මලතාාතලා බලඩක දරුවට කෑම කවන්්ඩි විදින යුද්ධි දැන්වර බත් එකක් කැරගෙන ඔය මම දැකලා තියෙනවන්නේ සමහර වෙලාවට ය ඇත්තු අර පඩ මුණහරේලෙවලු ටිකක් තම්බගෙන ඕක පොඩි කරලා ඉතිං ගුලි හදාගෙන කවන්ඩ හදනවා සමහල්ලාට කාක්කෝන්ට පෙන්න්නනවා කාක්ක නයි කියනවා බිහිල එනවායි කියනවා සමහනට පාර් යන ඒ සමහල්ලට පොඩිසිේ රලා මිලත් පෙන්වා හිටපු ගම හාමුදුරුවත් පෙන්නවා. කවරු පෙන්න්නලා හරි කෑමිටික කවන්න තමයි හදන්න. එක දවසක් මං අමාත්‍යන්සේ අධ්‍යාප අමාත්‍යසි වඩිනකට එක ඕන කෙනෙක් අන්න හාමුදුරු වෙනවා කියලා පොඩික්කනට බත් කවනවා. මංකිව මාව පෙන්න්නලලා බයික කලා බත්කවන්න එපා පඩික්නට ඔම්මට හමුදුරු පෙන්නලා වත්ක වන්නේ බට්ටික කවන්න තමයි ඕනන්න. ඒ අම්මලාගේ හැටි. චූටි කාලීඉතින් අපි කෑම කණඩ කැමිතිනේ අප. එා නිෙනි කන පා කිය එපා කියගන්න රද්බේ එන එ පාන නිකං ඉටි කිීවන? ඒ නගති මැරිලා අප අපායම තමයි. එනත්තම් අන්ද පෝසනය ඇදිලා මැරිලා අම්ම තාත්ත එපාකුවට අත්තරි දන කෑමටික කවන්ඩ විදිර දුක. අපේ අම්මතාත්ත වයිසිට ගියාමත් පින්වත් නහෙමයි. ඒඇත්තු අයිසිට ගියාමේ ඇත්තන්ට කන්ඩ බෑ සමල්ට වාරු නේ? ඒ ඇත්ත එපා කිවොත් කැහැම දෙන්නකුට අනේ එපා පුත්තයකුවොත් එපාන එපාම තමයි. එහෙම කරන්නඩ එපා අම්ම තාත්තත් වයිසටි කියියාම් පොඩි ඇත්තුව වගේ. ඒවාගේ වෙලාට මොකද කරන්න අනේ බත් එකක ඇරගෙන අම්ම බට්ටිකක් කමුද අම්මට බට්ටිකක් කැව්ුවොත් අනලා කන්නෙද්ද අනේ ආසාධී කයි. තාතර බට්ටිකක් කනලා කැවුවොත් කන්නෙද්ද කයි සමහර දරුවක්කි නොබ හිතල බන්න ඔොබේ අම්මට බත්කී දවසක් කාල තියෙනවාද. ඔබේ තාත් අට කොච්චර බත් කවල තියෙනවාද. සමහරු ජීවිතයට බත්කවලනේ. හැබැයි ඉතින් සමහට තරුණ කාලේ සමහර ගෑනු ළමයිට බත්කවන්ට පිමිලමයි දංගල නවා. පිරිමිලමට ත්කාාන්නඩ ගෑන්ලමෙනුත් දගනවා. ඒේ පිටේ අයට බත්කවන්ඩ මහන්සිගන්නවා. තමන්ට බත්පිගන් කොච්චර කවල ඇති දම්මා. තමන්ට කොච්චර බත්පිගං ගානක් කවලඇතිද තාත්තා. කාලෙනි මේ සහල් ලොකු වෙලා අවුරදු දාය පාලයව වන කණ්ඩ ටිකක් කම්මලි වගේ හිතනමයි පාකිීනවා. අම්ම මෙහෙන්ඩ දරුවෝ මං කවන්නන් කියලා කවනවා. අම්ම බත් කවනකුට ඒක් බත්කට කොච්චර රසද කියල බලන්නන්නකෝ. සමාරලාට වෙන කෙනෙක් අනපු බත්තකක් කණඩ අපි කැමැති දෙනේ. ඉඟ අපපිරිියයි වගේ. හැබේ අම්ම අනපු බත්තක අපට කවදාවත් අප පිරියිද කියන්නකුනේ කවදාවත් හිතවුණ ෙවත් ය ැබිඳවා. අනේ අම්ම බත්තක කවන්නකොට හරි රසයි තාත බත්කටක් කවනකොට හරී රසයි. එහෙම ආදරෙන් ඒ ආදරය අත් එක්ක මුසුවෙලා කවපු බත්ත එක කාලා තාත්ත කවපු බත්ත එක කාලා අපි ලොකුවෙනවා. එහෙම බට්ටික අමාරුවෙන් හරි බට්ටික කවල ටික කාලයක් යනකොට අපට චුට්ටක් ලොගනොට හිතන මට තනියෙන් ක්ඩ පුළුවන් කියලා. එතකොට කියන මං තනියෙන් කනවා. එතකට අම්ම බත්තක බෙදල දෙනවා. බෙදල දෙන්නම තනියින් කන හැටි බලන්න්නකෝ කොහමදගන්නේ කියලා කණ්ඩ දන්නේ නේ අත් දෙකම ගානවා ඇයි වාමද දකුණ දෙහෙම දන්නන්නේ. එතකොට කියනව නෑ පොති දුේහෙම නිමේ දකුණාතිං අනන්නේ එහම කිව් මේක දවසෙන් ඔහ ගන්න පුළුවන්ද වාම දකුණ දන්න අරකද්දාන මේ කද්දාා. එතකොට කියනවා නේ මේ අතිං අනන්නේ. අනන්ඩගයාම පිගානි උඩ්ඩිින් අත දාලා අනවා. අත්ත පුරාම ගෑවෙන්ඩා අනනවා. නෑපුති අල්ලෙ ගෑවෙන් ඇතිවෙෙන්ද ඇගිලිවෙල විතරයි ගෑවෙන්ඩ අනන්ඩෝනි. ඉතිං ඕක කියල දෙනවා. ඊලනට කණ්ඩ කියම් අපි එරම්පෙ කෑලි කුරුදු කෑලි කරපිංච කොල කන්නන්නේ ඒ විසිකරනවා. විසි කරන ට කියනෝ නේ නෑ නෑ ඒ විසිකරන්නන්නේ චුටි කරද න දකමට විසි කරනවා නෑ ඒ පින්ගානය අයිනෙන් තියාගන්න ට ඕනේ. එතුකොට කනාාතින් වතුර භාජනය අල්ලන්න එපා. කනාාතිං හැන්දාල්ලන්නට එපා නිත්තතින් හැන්දාල්න්නට ඕන නිත්තතින් වතුර විීදුරුල්ලන්නට ඕන. තුර කනකොට අතේ ගෑෙන්න්නඇතුන්ට අල්ෙ ෑවෙන්නතුවෙන්ට ඇඟිවෙලින් අන්නට ඕන. ඊනකට බත්කට ඇරගෙන කටනගට දාග කට දාගන්නකට ඇතුළට දාගන්න බැෑ බඩපුා පිට පැත්ේ හෙෙන ය පුරාම කෑම. නැහැපුත්තේ. කෑම ඉහිරවගන්න එතුව බත්කට මෙහෙම ඇරගෙන කට ඇතුනට දාලා. එහ දාගට ගමට ඇගිල් හැපන ට පස ඇගිලි දික් නවා ඇිල්ල කපනවා කියන ඇගිල පුච්චනව කියන පොඩි අලි තරහට නෙමෙයි එහෙම කියලා බත්කටක් ඇරගෙන අනල කන හැටි උගන්නන්ඩ අපේ අම්ම තාත්ත කොච්චර මාස ගානක් දුක්කින්ද. හැබ ඊට පස්සේ අපි ඉතින් හැදිිගෑරුප්වෙලින් ඇරගෙන උජාරුවට කණ්ඩිගෙන ගත් තම අම්මයි තාත්තයි දෙන්න වයිසට ගිහිල්ලා. ඒ ඇත්තන්ට සමහල්ලාට කණ්ඩ බෑ කණ්ඩගියම වට බත් ඇට ඉහිරිර නොදරෝ බනිවා නා කිවුණාවට කණ්ඩ දන්නේ. කණ්ඩ දන්නෑ නෙමේ වාරු නැතික තමන්ටත් කණ්ඩ ඉගෙන්වේ කවුද කියන එක මත කැනෑ. අනේ සමහල්ලට බත් ඇටඇත් දෙකක් හැලෙන්ඩ පුළුවන් වයිසටගේාමේ ඇත්තන්ට බණින්ඩෙපා ඇත්තන්ට අනුකම්පා කරන්නට. ඊලට වැරදිලාහරි අතට ගත්ත කෝප්පය අතරගත්ත ීදුරු බිම වැටල කැඩින වවාරු නැතුව එදා ඉඳලා පණ තියනකන් සමහර ඇත්තව බනිනවා. හොඳම සෙට්ට එකගේ කෝප්පයක් කැඩුව පිගානි කැඩවා. ඊට පස්සේ දා ඉඳල පලාස්්ටිීක් භාජන හම්බු වෙන්නේ. ඔබ හිතන්නකෝ අපි අපේ අම්ම තාත්තක පිඟංකෝප කොච්චර කඩන්්ඩ ඇතිද. අපට බැන්නද නෑ අපේ ගෙනපපු ශෙට් එක එකක් ැඩුනම තමයි දකින දකින වෙලාට මතක් කරන මතක්කර කර බනින්නේ. හැබැයි අම්ම තාත්තග ෙනනාපපු පිගංකෝප කොච්චරා අපි කඩන්න ඇතිද. වැර දිලා හරි අපේ අතින් කෝපයක් වැටනු. දරුවක් කවැටු මොද කියන්නේ හෝ ල්ලෙන් ඩි පයිල් ූමිින් දෝමින්න්ඩැයි අල්ලන්ඩෙ පාත කැපයි. අපිිය පැත්තකින් අරන්තියල අතු ගා අස් කරා හැබැයි තින් අපේ දෙෙක්කු නම් අපි ඇත්තැන්ට දොස් කියනව ඇත්තන්ඟ හිතරරිදෙනවාත් දකින දකින වෙලාවට හිතරිද්දෙනවා. ඒ දේ කරන්න එපා! වයිසට ගියාමේ ඇත්ව අසරනයි. එතකොට ඔය කනපාඩම පුබ්බාචරයකි වේකයි. ඊළඟට නානපාඩම? නානයකත් පාඩමක්. ස්කෝල පොතෙත් නැ ෂ් එකක ගන්න එත් නෑ. පොඩිකාලේ නානවතියා දට්ටික මඳින්න්ට කැමිතින නේ ඔොන්ඩනවා බෑ කියලා. බලින් දත්මන්දනි බුරුසුව ඇරගෙන බලන්ඩක ඉතිං අරද කටාවලා දට්ටික මන්දල මූුණු හෝදලා ඊට පස්සේ අපි වැෑදුන් අන්ඩලා එෙ උටයික දාලා හොන්ඩෙ පීරලා පෞඩරටික ගලා බෝනික්ක බෝනිික්කි වගේ සරසල්ලා අවුරුදු දහයක් ඉස්කෝල කියියන ඔබි හිතන්නකොයි පාසාජයන කාලෙට අම්මා දැන් අවුරුදු දහයක් දොළලාහ කිස්කෝලේ අනවනය අපි ඉතින්කො ස්කොල යන තුරාවටම උදේ පාන්දර නෙකෙට්ටිකවුදම්මා. අම්ම උදේ පාන්දර නැකටගෙන. ඒේක හදල බට්ටිකුියල ඔක්කෝම කරලා වෙලාව ලංවනාම කතා කරනවා. උතේ නැකකිටදට තේටික බුණන් අපි අනිපත්ත හැලලා තවට්ටික් නිිදා ගන්නට තද බලන්නේ. අම්ම කිවත කවදාවතතා ඉස්කොලය නැකිල්ලා උදව කරන එක තියෙන්නේ . මස්කොල න එකග නත ගන කනයකයි ඇත්තේ හෙමකි වදනේ අම්ම තමයි අවුරුදු ගාන කෙලිවෙන කන්නෙගිට්ටේ. අපි ස්කු ඉස්කොලිගිහිල්ල දඟල මඩගාගෙන තින් කුණු ාගෙන මරඇදුන් කන්දක්කම්ම හේදවා එතකොට එහෙම කරපු අම්ම? අපි නාාවලා පිරිුසුදු කරලා තියන්න කොච්චර වෙෙස ගත්තද. ම ගගේල ටිගදසක් ්‍යයාමි ලොගවීගේ නෙනකට අපි කියනමන්නනවා. වන්ඩ ඔන්න නාඩ යන. ගහිල්ලමකද කරන්නේ නාන්ඩි කියීල්ල අමන් සබංගා ගන්නවා කියනවා? දෙඩක සබංකෑල්ල ගාගන්න හැටි බලන්න්න. සංකෑල්ල ඇරගැන උලන් ඉස්සල්ලම බඩ ගුලනවා ඇයි ෑනු පිරිමි බේදයක් නෑ. ඇයි පේනි ඩනේ පොිලමයි උලන්නේ බඩි එතකට කියරනේ සංගාගන්නන්නේ බඩින් පටන්ගැන්න මේ සබංකෑල් ගාන ඔලුවේෙන් පටන්ගෙන. ඔලිය ාගන්න ී ඇස්තකට ගහිල්ල උඩට පැපෙනන අඩනවා. තුට කිනොනේ ඇස් දෙෙකට යන්න ඇතුව සබන්ටික ගාගන්න මෙහෙම. කොට දියරෙද්දමාර කරගන්නේ මෙහෙම, කොණ්ඩි පීරගන්නේ මෙහෙම ඇඳුන් අඳන්න මෙහෙම මුළු ජීවිටේම කියල දුන්නේ කවදාපිට අපි ආදරණය අම්ම තාත්තන්නේෙමේද. එතිකොට අපි ඔොහොම ඉඳල ඉඳලා ආදරයෙන් අම්ම තාත්තගේ සෙනෙහසවිඳ පු අපපී අම්ම තාත්තගේ ඇත්තනතනක් කෙනවා. මංහිතන්නේ පාසට නැත්තම් ෝඩිසෝරීයට භරදීමත් එක්ක. ఒක හොඳට වලඩ පුළුවන් අම්ම තාත්තාාව වෙෙන්ගයෙනකට අපට දරාගණ්ඩ බෑ. ඉස්සල්ලම? අපි පාසලට ිහිල්ලා ඉස්සර නැතම් ොඩිසෝරීයට ගිහිෙල බාරදුන්න දවස්සේ දෙකේ සාතියක් විතරයනකම් අපි ඔොන්ඩනවා. ජනවාරි මාසක ගොඩක් කලට ස්කෝලට ළමයි ාරගන්න කාලාලටක හොඳදට බලන්ඩ පුළවා. අපි ඉස්කෝල ඇතුළට ගත්තම අපි අම්ම ඕන කියලා ළමයිටික කොක්කෝම ඉස්කෝලේ ඇතුළේ අන්ටමගේටුවෙන්. මලා ටක ියට වෙලාට ඩයින්න මේ බලින් පැහැගෙන ගිහිලා නෙමෙයි දරුවගේ අනාගත වෙනුවෙන් බාරදිී ලර් ගේට්ටුවෙන් සිදුරු අස්සයෙන් හොරෙන් බලබලා අම්මගේ බලාගනන්න දුකෙන් අම්මගේ පපුුව රිදෙනවා දරුවවාට එඩෙකොට ඒත් ටික දවසක් ගියාට පස්සේ අපට අම්ම මතක නෑ. එසු පන්තියට හුරුවනම්. ඊට පස්ස ටීචර් ලොකුයි ඊට පසේ ගෙදර ඇවිල්ලා අම්ම මොනහරි කියන්නකෝ ඇතට මොකත කියන්නේ. නෑ ටීච මෙහෙම කිව්ේ කියලා පොඩිකාල ළමයි එහම ටීචකිව්ව කමක් නේ. අපේ ගුරුවරු කවදාවත් ළමයිට නරක දෙයක් වු ගන්නන්නේ ළමයි නරක් කරන්නේ. ඊට පස්ස ටික දවසක්්‍යයනකොට ටීච කියන්න දේත් නෙමේ. යාලුව කියන දේවල්ල හනවා. ඊට පස්ස මුණහර කිව්වම අම්ම කියීන දේත් ලොකුුණේ ගුරුවර කියන දේත් ලොකුනේ යාලුව කියන දේ ලොකු වෙනවා. පස ස්කෝ නකොට එක් යනකට බලන්න පුුවන් ික ටි ොක නට අපට පොඩි ලමට දෙකේ පන්තිය විත්‍රන කොට තිය ලොකු මාන්‍යයක් ඇති වෙනවා.ඒ ලොකුයි පොඩිනේ දෙේ පන්තිය දෙකවුුණට චි කාල ළම ස්කෝල එක්ක යනකොට බලන්ඩ ොුව එක්ක යනකොට ඇහිතන දැම්ම ලොකයි. අම්ම ගි ල් ල න් න මක චඩිකා හරි ආසයි අප ඇගිල්ල ලලාලයන් ටික කාලය හිතන ඇගිල්ල ල්ලා ගියුත් අනිත ලම තම පොඩි මයි කියලා. එහින්ද කියනවා. අත්හරඉන්නඩකෝ මන්ද පොඩිලමිට්කේ කියලා ළමයි යොහොම කියලා අත හැරවගන්නවා. ඊට පස්සේ අම්ම ලගින් යනකොට හිතනවා අම්ම ලඟින්වගියොත් අනිත් ළමයි හිතයි ම පොඩි ලමික්ෙ හිෙඳ චුට්ට ස්සරහ හරි පස්සෙන් හරි න් ොඩි කියලා කවදවත් අම්මලා දරුව පිටිස්සේ යන්ට තියාගෙන ඉස්සරගන්න පේනවනේ හැවයි ඊට පසිතන අම්ම ලගින් යනට චුට්ට දුරින් ානයක හොඳයි කියලා. ක් අම්මට දුරසලා ටිකක් වේග වගේ කියයන අම ටික කඇති යන්න අම්මලා ඇත්තෙන්ට දෙන්න. එතුකට තමඟ අම්මල දුවන්න ඉන්ඩක දරුව මට පුළුවන්ගේඇයි ඔයත් එක්ක දුවන්න හිමීට යඩුකකි කියා අම්ම දරුව පස්සේ දුවනවා. ඒ දුවන් ආඩම්බෙරෙන් ඇයි දැන් එයා ලොකු අමෙක් කියල හිතාගෙන එයා වේගෙන් දුවනවා. ඉතින් එහෙමයි දරුවන් ඔන්න තරුණ වයිසට පත්වනකොට ඊට පස්සේ. ඒ ලන්ධරය කියලන්න ඇත්තන් ගෑනුල මේ කම්බනාට පස්සේ අම්මතාත්තා ගනන් ගනය ගුල්ල කවු්ද කියලාන්න යා කවද්ද. එක පාරමි හිතන හඳෙන්ආාවද කියලා අඟහරුග්‍රහෑගෙන අවාගේ හරියට එච්චර ගෙනාව තනට ගෙනහවි අම්මතාත්ත කියන එක මත කෙනේ. ඉති අම්ම තාතාපනෙන් කොච්චර දුක්කනවත් අපි අඩනකොට අඩනවා සතුටනකට සතුට වෙනවා. ඉතිරි මට මතක්කෙනනවා දවසක් මේ පහුග කාලය අපි වැඩියා ඔය සාහින මධ්‍යස්ථානයකට. ඒ කලනිික් සෙන්ටර් කියලා යෙන්නේෙ ඒ දරු ලැබෙන්ඩ ඉන්න දරු ලැබිච්චම්මලා ඉන්නේ සසායින මධ්‍යස්ථානකකි වැඩියා පිරිත්්දේශනාවකට දෙන් ඒ අපි පරිදේශනා විරලා ඇති ගිලම් පස වල්දන වෙලාේඒමින් නෝන ලෑහවා හදන අපි වැඩටන් ග්ඩද කියලා හා කිවවෙතින් අපිත් වෙල එතිේ අතරේ ගිලම්පස වල්දන අතර අර ඇත්තු වැඩ පටන්ගත්ත කරගෙන යන අතරේ දමහෙත ඇන්න දරුවන්ට ඉංජෙසන් ගහනවා. ඒ ඉංජෙක්සන් විදිනකොට බෙහෙත් විදිනකොට එන්නත් කරනකොට ඒ දරුවෝ කේ ගහල අඩනවා. ති යටිකිරියෙන් කේ ගහල අඩන සද්්‍යය එහෙනවාඒ ඇහෙනකොට මං ඒ පැත්ත බැලුවමඒ දය නෝන ඉංජෙසන් විදිනවා දරුවවා අඩාගෙනයනවා අම්මලත් අඩා අඩා යනවා. මං ඊට පස්සෙ බැලවා අම්මලාටත් ඉංජෙක්සන් ගහනවාද කියලා. බැලුවම එක අම්ම කෙනකොට තිඉංජෙසන් ගහන්නේ. ැබැයි හැම්ම අම්ම කෙනෙක්ම දරුව වඩාගනා අඩල්ඩා යනවා. ඇයිඒ. මට මතක්වුණේ අපේ අම්මා. ඔය බණහන ඔක්කෝගම අත්තල බලන්න මේ බාහුවද තුවාල නාලිවාගයක් ඇති. ඒ පුච්චගත්තේවා රඩු විච්චනෙමේ වැටිච්චයිවනිමේ චූටිකාලයෝයි ඉංජෙස්සන් එක ගහපු තුවාල නාලි අතේ ඇති හැම කෙනෙක්ගම. ඔය ඉංජෙස්සන් කටුව ගහපු දවසේ? අප අම්මත් ඇඩුවෙනෑ කෙලොබට කියන්න පුළුවන්ද. මගේ අම්මත් හොයි විදිහටම ඉංජෙස්සන් කටුව ගහල පොඩි එක්ක නවේද නාවෙන් අඩනකොට ඒ වේද නාව දැනෙන් අම්මගේ පපුුවට අම්මාඩ් මගේ අම්මත් එදා අඩාඩා ගෙදර යන්්ඩ ඇති එක එහෙමම තමයි එහෙ මා අඩ අ්ඩා ගෙදර ගිහිල්ලා එදා වේද නාවට මට උනගන්නවා. දරුවට උනගත්තම අම්ම රෙදිි කඇල්ලක් ඇරගෙන රෙදිිපොට්ටිනියක් හදාගෙන. උනුවතුරේ එකක් කැරගෙන. එවුුණුවතුරේේ රෙදිිපොට්ටිනියේ ඔබ ඔබ රෑටර ඉංජෙස්සෙන් එක ගහපු තැන චූටිතුවාලේ චූටි බාගෑරරිඉංජෙසෙන්ටුව ගහපුතැන එතැන රතු වෙලා ඉදිමිලා අම්ම ඒක තවනකොට අපි නෑවෙනවා කඳළුවෙලින් අම්මගේ. එහෙම ආදරයෙන් හදපුහම්ම එහෙම ආදරෙන් අපි රැක බලාගත් අපේ අපපච්චි නැත්තන් තාත්තා? අමතක කරන්නට ඒත්තැට නොසලකා හරින්නට අපට අයිතියක් තියෙනවද එක කරන්න බෑ කවදාවත් පින්වත්න්නේ ඒක අයි බුදු හාමුදුරු දේශනා කළේ අපි අම්මයි තාත්තයි දෙන්නට සලකන්නට ඕනි සලකීම මංගල කරුණක්. නොසලකන්නේ වස්සලයෝ නොසලකන එක අපායන මතකතියාගෙන ඒ පවක් අම්ම තාත්තට නොසලකන දරුවෝ අපාගාමී වෙන බවසා ඳහන් කරලා තියෙනවා ඒක අකුසලකර්මයයක්. එතුකොට ඒ අපි ආදරණ අම්ම ගැන ගොඩක්කිව තාත්ත ගෙනත් වචනයක් කියන්නට ඕන. තාත්තගේ ආදරේ ගොඩක් කලාට අපට දැනෙන්නේ. ඇයි දැනන්නන්නේ ඇති තාත්ත ගොඩක් කලාට අපට ගෙදරනණේ අම්මවාගෙනෙ අම්ම නිතරෝම ඉන්නවා. තාත්තක ආදරයේ ඔබට දැනිච්ච තැක් මංකොට කියන්න. දැන් ලොකු වෙලා හිටියත් අම්ලා තාර්තල වන තාචර සීල වනත් ඔබට මතක්කන ඇති අපි චටි කාලේ අපේ තාත්ත ගොඩක් කලාවට ගෙදරන වැඩට යනවා. ඩට ගිහිල හැන්දෑාවට තමයි වැඩැරිලෙන්නේ. වැඩරිල් එනවෙලා අපි මග බලාග නින්නේ ගොඩක්ලලාට අපි සෙල්ලං කරනවා අදළමයිවාගනම අදළම හරිබිසිණනි හෝවක් කරනවා නත්තම් ෆොන්ඩ ලැබි බවඉන්නව වැඩ අපි එමෙන මේ කාලේ ඔයත්තට මතක්කන ඇති සෙල්ලන් කර කරන්නේ. තාත්ත එන වෙලාවිට අපි මග බලබලායිත් තමයි සෙල්න් කරන්නේ තාත් එනකොට දෝගෙන යානවා, තාත්ත ටොපියයක්ක් ලෝ සිංචරියා බිස්කෙට් එකක් මොක්හරගේ අතක කරනෑ. අපි ග හිල්ල ෝ පි කිය ොපල් ේ අපිඉල්ුවේ තාත්තගේ ආදරේ මතක ඇති. පොඩි කාල දුවගෙන ගිහිල්ලා අපි දෙන්න තුන්දන කොට රන්ඩුවෙන්වා රඩුුවවෙන්න ොටද තාත්තග කරේන්නට තාත්ත එක්කෙනෙක් කරේල්ලගන අනිත් එක් නාතේ එල්ලගන වඩාගෙන අපි උස්සග නැවිල්ල ගේ ඇතුළෙන් තිව්වා අපි උත්සාග නැවිල්ල වඩාග නැවිල්ලා ගේ ඇතුළෙන් තියල අර ගෙනාපු. පිය හරිල ංදරයක් හරි බිස්කට් එකක් කරි චොකරට් එකක් කරිමොක් රරි ගෙනාපුදේ අපිට දුන්නා. අපි ඒදේ ඊට පස්සේ බෙදාගෙන කෑවා. එතකොට අපට ඒ තාත්තගේ උණසුම තාත්තගේ ආදරය දැනිච තැනක් මංඟකොට මතක් කළේය. එවගේම සමහර අය කිෙවල්ලල කෑම කණ්ඩ ගියාම් අම්ම තාත්ත මතකනේ. මේ පහුගේ දවසකකම්ම කෙනෙක් කණ්ඩාන්්ඩා කතා කරනවා හාමුදුරනේ මම්ම මේ හාමුදුරුවන්ගේ බනාහල කතා කළේ හාමුදුරුවන්ට මේ බණට හරි කියන්ට අපේ හාමුදුරනෙ මේ කතාව. ඒ අම්ම කියනවා අපේ ගෙදර ඉන්නවා හාමුදුරණේ පුත්තයිදුවයි දුව කියලෙකිවෙේ ලේලි. ඒ දෙන්නත් එක්ක ගෙදර ඉන්නවා වැඩට ගිහිල් එනෙකොට සමාර්ධාට මොනෝහරි කෑමක් ඇැරගෙනනවා. උනහරිෝ කියන්න අපි කියනෙ කොත්තුවක් මොුණහරි දෙයක් ඇරගෙනනවා ඇරග ෙනෙවිල් නැත්තන් සෝටිස් මුණහරි අරග ැවිල්ලා. දෙන්නත් එක්ක තියාගෙන තේකක්්බීලා හිනහිවී සතුටින් කල තේබනවා. හාමුදුරන්නේේ ගෙදර තාත්ත ඉන්නවා. නිකංවත් තාත්තර රට ්ටිකක් ඕෝනද කියලාහන්න නෑ හාමුදුරණේ අම්ම ඉන්නවා අම්මට ටිකක් ඕනෙද කියලාහන්න නෑ අපේ හාමුදුරුුණේ මන්නං ඔය කඩේ ජරාව කන්න කැමිතිත්නෑ. ඒත් තාත්ත දැන් වයිසයි, තාත්ත කඩේයන්නෙත් නෑ තාත්තට නිකං හරි ටිකක් ක්ඩ හිතන ඇති අපි හාමුදුරණි දෙන්න නෑ දරුවෝ. ට කිය එකවෙලාවට කියන්ඩ හිතන පුතේ තාත්තරට්ටිකක් දීලාල කාපන් කියලා. ඒත් හාමුදුරණේ හිතරිදේ කියලා මට කියන්ඩ හිතෙන්නේ. ඇයි හාමුදුරණය මේ දරුවන්ට හිතෙන්නැත්තෙත් දෙමවපියන්ට සලකලා එවිදිට කරඩෝනි කියලා හරිපුදුමයි. මට මේක කියනකොට මතක්කොුණේ. කවදාවත් අපි අම්ම තාත්තා දරුවන්ට නොදී කවදාවත් කයිද. ය අම්ම කියනව වල්ල අස්සන කතාවක් කියෙනවා හාමුදුර නේ සමර් දවස්සල්ට අපි කෑමැටික උයාගෙන බලාගෙන ඉන්නවා දරුව එනකන් දරුවත් එකක කාල බුදියගන්න කියලා. සමහරදාට ඇවිල්ල එපා බඩිගිනි නෑ කියලා රෑවෙලා ඇවිල්ල නිදාගන්නවා. අපිටත් එේදාට කණ්ඩගත්තට හාමුදුරන්නේේ බත් කට ගිලෙන්නේ ඇයි දුකයි දරුව බඩිගිෙන නිදාගත්ත කියලා. ඒ දවස් දෙක තුනක් යනකොට ආරංචි වෙනවා කෞරුහරි ඇල්ල කියනවා අන්න පුතයිදුවයි අයට හෝටලේ කකා ඉන්නවා දැක්කයි කියලා. අනිේ හාමුදුරණේ හොරින් කාලෑවිල්ලා. ඒවාගේ සමහර දරු අම්මතාතර හොරෙන් ඇවිල්ල කාලයන දරුත් තින්නවා. හිතන්නකෝ අපි අම්මතාත්තා කවදාවත් අපිට හොරින් මොුණ හරිකෑවද. අම්ම තාතට හම්භූනත් ඒක ගෙනැත් දුන්නේ අපිට ඔය ඇත්තැට මක ඇ ස්සර මුගල් ගෙවල් තිබුණා දැන්වාගේ මගු හෝටල් නෙමි ගෙවල්ලට ගියම මේඒ කාලෙ ගොඩක් කලාවට තේමේ සිතිබුණේ. එතකොට ගොඩක් කලාට ළමයි ෙදර තර කරලා යන්නේ අපි අන්නනවා ඇඩුවට එක්ක කියයන්නේ ඔහේ තියලා යනවා. ඉිහිල්ලා අර තේමේසි වාඩි වුණාම අම්මට අරස කෙවිටික දැක්කම තාත්තට රස කෙවිටික දැක්කම මතක්වුණේ අපි. අම්මාතට ගත්ත තලකරල්ල ක්න්නි නැතුව. අද ගොඩක් ඇත්තැන්ට වඩා හොඳර මැස් තිබුණා හොඳර සදාචාර ධර්ම තිබුණන අදෑවනානං අදක්කාල තවත්තකක් කොතාගෙනයන්ට ලන්නේ එහෙම කළෙත් නේ අතර ගත්ත තල කරල්ල සමහට අතේතියාගෙන. අර තේකෝප් හිමීට හිමීට තොළ ගයිඳලා හිමීටේක බිහිලා. අර තල කරැල්ල සමහට ලේන්සිී තාාග නැවිල්ලා නත්තන් පොල්ට පියයක්ක් කිරිටපියක් මොක් රරිචටි රසකැවිල්ලක්. අනේ ේෙන්සි තාගෙන නැත්තන් සහක්වේදාගැනැවිල්ල අපිට දුන්නා. සමායට ඒක තල කැරල්ලයි, අපි දෙන්න තුන්දන අබෙදාගෙන කෑවා. ඕක ගෙනවෙ කොහොමද කියලා අපි දන්නේෙ නේ. අම්මත්තාත්ත කාලා කාල වැඩිහරිය ගෙනාව නෙමේ! කාල ඉතුරුවක ගෙනාව නෙමේ ඒ ඇත්වො නොකා නොබී හරි ගෙනල්ල දුන්නේෙ දරුවන්ටමයි. එහෙම ආදරයෙන් සලකපු අපි ආදරණය අම්මට එහෙම ආදරයෙන් සලකපු තාත්තට හොරින් කන්නට නොදී කන්නට දරුවන්ට අයිතියක් තියෙනවදි කියල හිතන්ඩක එක කවදාවත් කරන්නටෙපා. බුදු හාමුදුරු දේශනා කළ ඒ එකයි පුබ්බා චරය පළවෙනි ගුරුවරු දෙන්නා.ඒ ගුරුවරු දෙන්න හැටියට අපට ලෝකෙම කියල දුන්නා අපි ලොකු පුතෙක් කරන්නට ලොකු දුවක් කරන්නට ලොක්කක් කරන්නට ලොකු විහෙසක්ගත්තය අපි අම්මයි තාත්තයි. ඔබ මතක තියාගණ්ඩ අපට යම් කිසි කරදරයක් වුණොත්. නිවිපතක් වුණොත් එදාටත් අපිියු බලන්ඩෙන්නේ අපි අම්මතා අත්තම තමයි. නෑදෑව කිය යා යා කරගත්තන ය විඳගත්තුවාවි කියලා. එයත් අම්මතා අත්ත කවදාවත් දරු එද්දාල යන්නේ නේ.ඒ එක තමයි ඇත්ත. එතකොට මේ ලෝකෙ ස්වභහවේ තමයි කවුරුහරි වැරද්දක් කරාන්න අපි කෙනෙ කුණු හරපෙන් බනි නොයි කියලා අම්මතතාත්තම තක් කරලා බනිනවා. ඒ හේතුවත් තියෙන මොකද නොසන්ඩාලා කොල්ලෙක්. සන්ඩාල කෙල්ලක් සමාජයට දායාද කරාන. කුඩුකාරයෙක් හොරෙක් මංකොල්ලකාරෙ ගනිකාවක් ආද නරක කෙනෙක් සමාජයට දායාද කරාන අම්මතාත්තක වැරද්දත් තියෙනවා. ඒ දරුවෙක් වැද අට මදිී හදන්නට ඕන හොඳ දරුවේ කදන්නට ඕන. එතකට ඔප සමාජයේ ගෞරවාන්‍යිත විදියට වැදගත්තය දිී නම්ඹපුකාරවිදියට ඉන්නවන ඒ ගෞරය හිමියෙන්ටත්වනි අපි ආදරණය අම්මතාත්තරම තමයි. ඇයි? ඒදන්න එක කාලාලක එ පා විච්චි දෙන්න වෙන්ඩ ඇති තරුණ කාලේ අම්මේ යාලි විද්‍ය යන්න්නද එපා සංගීතියක් තින යන්නද. එපා ත්‍රිප්පකක්්‍යනො යන්ද එපා අහන අහන එකට එපා කියන. එපා එපා කියලා අපේ සන්තෝසට විරුද්ධම විච්චි දෙන්න ඒ දෙන්න හැබයි ඒ විරද් වෙලා. අපි රකලා අපි ආරක්‍ෂා කරලා සමාජයට හොඳ පුතෙක් ැටියට හොඳ දුවක් හැටියට ඉන්ඩ අපට මාර්ග හදල දෙන්නේ අපි ආදරණී අම්ම හදලදුන්න ඒ දෙන්න නම් ඒ දෙමවපියන්ට මේ ධර්මදේශනාවත් උපහාරයක් වේවා කියල ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේදී මේ වටිනා ධර්මදේශනාව අප ආදරණීය අම්මතාත්ත වෙනවෙෙන් සිද්ධ කරන්න ටේදුනේ. සිං අපි අම්මතතාත්තගේ අගේ බුදු හාමුදුර කියලදුන ලෝකෙ යාටම වටිනා දෙමෝපියෝ අපි හැමදදා මස් සිහිපත් කරන්න ටඕන් ඒදන්න මිය පරලෝගි හිල්ලන ඒ දෙන්නට උදේ හවස පින් දෙන්න ට ඕන ජීවත්තලා ඉන්නවනං ඒ දෙන්නට සලකන්න ඕන ඉතිං මේ බනාහලා රැස්කරගත්තාවපින් අපි දෙවියන්ට අනු මෝදන් කරමමු මේ පින ෝදන් නෝ දෙවියන්ගේ දේවෑල්ම බැල්ම රැක්වරණ ආරක්ෂාව පයතලැබේවා. දෙවියනුත් ප්‍රාර්ථනය බෝධියකින් අමාමහ නිවෙනින් සැනසේවාකයා පින් දෙමු එවගේ අප නමින් වර්ග පරම්පරාවේ මිය පරලෝගියාව බොහෝ ඥාතිීන් ඉන්නවා ඉතිං ඔබෙත් සමහරලාට දෙමවපියෝ කවරුහ මිය පරලෝගො සැත්නං එ දෙමෝපියන් ප්‍රධන වර්ග පරම්පරාවේ මියගේ හැමට මේ පින් අත්තේවා මේ පින් අනමෝදන්නෝ ඥාතිීෙන් සුකි සෝපත්භාවයට පත්තේවා ඔවුනුත් ප්‍රාර්ථනය බෝධියකින් අමා මහ නිවෙනින් සැන සේවා කියා ප්‍රාප්තනා කරමු ඒවගේම මේ වටිනා ධර්මදේශනාවෝබට නිවස්ර සිට අසන්නට ශ්‍රවණය කරන්නට මේ මහගු අවස්ථා උදාාවුණේ හිරු ගුවන්නිදිලිය තුළින් සෙනසුරාදා සඳහම් උදෑසනින් ඔබට මේ බනපදයක් අහන්නට ලැබුණා බනෑහවා පින් රැස් කර ගත්තා නිවැස්සර සිට බනෑසු ඔබටත් අප යාආදරණේ දෙමපියෝ අපට යහමග කියාදුන් ගුරුවරු සහෝදර සහෝදරියන් දවා දරුවන්නාාදිී. හැමද නාටම මේ පින්ං අත්ේවා මේ පිනේ බල ක්තියෙන් කරන නරැකි රක්ෂාදී ටේතු වෙෙ ලළ දාාම් කටතු දරුවන්ගේ අධ්‍යාපන කටේතුවා අද ශියල හ ප් ටතු දිනිින්ඳනම සාර්ථක වේවා කයික පීඩාවක් ඇතිනවේවා මනසක පීඩාවක් ඇතිනවේවා යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිටු වාසනාවන්ත ජීවිතේක කෙළවර සංසාාර්දුින් අත්මිදී නිවනිින් සැනසෙන්න්නටත් මේරැස් කරගත්තාවූ පින්ංකම. හේතුවේවා වාසන වීවා කියාපരාප්തනා කරමු ආකා ස්ඨාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා පුഞ්ഞන්තං අනුමෝදිත්වා ചිරංරක්කං തിලෝක සාසනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පഞ්ഞන්තං අනුമෝදිවා ചිරංරක්කං තුുදේසනං ආකා සට්ටාච බුම්මට්ටා දිවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වාචරංරක්කංතුතං සදාති ශිරජනාටම තෙරුවන් සරණයි.